අයවන් නිදුක් නීරෝගිමත් යහපත් වාසනාවන්ත ජයග්‍රහයි කාලසීමා ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම. ඉතින් ඔන්න ඔබ බලාපොරොත්තුෙන් ඉඳ වැඩසටහනට චුට්ට ප්‍රමාදුණත් ඔබ සමග සම්බන්ධ වෙන්නේ. ඉතින් මේ තව දවස් කීපෙන් උදා වෙන 2024 වසරේ මැයි මාසයේ වෙසක් මාසය ඔන්න ඔබට කොහොමද කියලා කතා කරන්නයි මේ උත්සාහ කරන්නේ. ඉතින් මුලින්ම කියන්න ඕන මේ මැයි මාසය කියන්නේ ඉතා සුවිශේෂී මාසයක්. මොකද මේ වසරේ සුවිශේෂීතුම වූ ග්‍රහමාරු වලින් සුවිශේෂීම ග්‍රහමාරු සිද්ධ වෙන මාසෙ. මොකද මේ මාසයේ උදා වෙද්දිම මේ පළවෙනිද මේ ගුරු ග්‍රහය වෘෂභ රාශිගත වීමක් සිද්ධ වෙන. ගුරු ග්‍රහයාගේ මාරුව බ්‍රහස්පති ග්‍රහයාගේ මාරුව සිද්ධ වෙනවා. ඉතින් බ්‍රහස්පති කියන ග්‍රහය විශේෂ වශයෙන්ම අපේ ජීවිතවල ප්‍රබල බලපෑමක් ඇති කර හැකි ග්‍රහයක් නිසාවෙන්ම මේ ඉතා විශේෂයි. එනිසා ඔබ අනිවාර්යෙන් බලාපොරොත්තුකින්ද මම මාසේ දවස් කීපයක් ගෙවුනට පස්සේ මේ වැඩසටහන් මේ මාසේ පලාපලන අනතුරුව ඔන්න මේ ගුරු මාරුව වසරක් වගේ කාලයක් මෙහෙමයි පල්ලෙන්ද ඉඳලා 2025 මැයි 19 දක්වා වගේ බලපාන මේ ගුරු මාරුව ඔබේ ලග්නෙල් ලග්නෙට කොහොමද කියලා කොහොමද ඒ වසර තුළ ඔබ ජීවිතයේ ජයග්‍රහණය උදා කරගන්න කියලා වැඩසටහනක් කියනවා. ඒක බලාපොරොත්තු වෙන්න. ඒ වගේම උදා වූ සිංහල අවුරුද්දත් එක්ක ඒ සිංහල අවුරුද්ද ඒ වසර කොහොමද කියලා කතා කරා ඒ වැඩසටහන් දාලා තිනවා ඔබේ ලග්න ලග්න නොබලපෝ අනිවාර්යෙන් බලන්න. මොකද ඒක ඉතා සුවිශේෂී වූ මේ වසර සැලසුම් කරගෙන වසර ගොඩ යන විදිහ ගැන කියලා තියෙනවා. එනිසා අනිවාර්යෙන්ම ඒක අහන්න. ඒ වගේම තව දෙයක් කියන්න ඕන. එනන්ත මේ මාසයේ පලාපල ගිනව ඔබ අනිවාර්යෙන්ම කල්පනාකාරී වෙන කිසිසේත්ම මම කාගෙන්වත් මුදල් අය කරලා හෝ නොකර මේ පුද්ගලිකෙන් සටන් පරීක්ෂාවට ලක් කිරීම සිදු කරන්නේ කවුරෙකු හෝ මගේ නමින් පෙනහිටලා ඒ පුද්ගලිකෙන් සටන් පරීක්ෂා කරන ඒ මම නෙමේ ඒ හොරෙක්. එනිසා ඒ වගේ දේවල් ගොඩක් වාර්තා වෙච්ච නිසා මිනිස්සුන්ගේ මුදල් අරගෙන ඒ වගේ දේවල් කරලා මිනිස්සුන්ව රවට්ටලා තියෙනවා. එනිසා සැලකිලිමත් වෙන්න මම මේ පොදු පලාපල කතනයක් විතරයි කියන්නේ. මොකද මට මේ ජ්‍යොතිෂය තුල මේ කියන කාරණාවතුල හම්බ කිරීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේ දේ හැමදේම මට තියෙන එකම අරමුණ මේ ජීවිතේ මේ කාල පරිච්ඡේද මිනිස්සු ගොඩාක් මානසික පීඩාකාරී චිත්ත පීඩාවෙන් ගෙවන කාලය මේ කාල සීමා තුල මේ ජ්‍යොතිෂය තියෙන වටිනාකමත් ජීවිතේට උපයෝග කරගෙන ඒ ප්‍රශ්න විසඳාගෙන ජීවිතේ ගොඩදාගන්න අනිත් අයට සහාය වෙන එක විතරයි මගේ අරමුණ. ඒ නිසා කොහෙත්ම මේක ව්‍යාපාරයක් කරගන්නේ නැහැ. ඒ නිසා කාටවත් ඔය ටෙලිෆෝන් නම්බර්ස් දැම්මට අහුවෙන්න එපා. මම කිසිම දුරකථනක් කියලා සඳහන් කරන්නේ නැහැ. මම ඔබට කියලා දෙනවා ඔබට ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා මේ කියන දේවල් සම්බන්ධයෙන් පුද්ගලිකෙන් සටහන් පරීක්ෂා කරගන්නේ මේ කියන දේවල් සම්බන්ධයෙන් ගැටලුවක් තිබ්බොත් රාගශ්‍රී වට මගේ Facebook පිටුවට මැසේජ් එකක් දාන්න. හැබැයි කාලෙකින් මැසේජ් වලට රිප්ලයි කරන්න බැරුව ගියා. මොකද අධික කාර්යබහුලත්වයත් එක්ක ඉදිරි දින කීපය තුළ විශේෂයෙන්ම වෙසක් සතිය වගේ වෙද්දි අනිවාර්යයෙන්ම මම ඒ සඳහා ඔබට පුළුවන් විදියට රිප්ලයි කරනවා. ඒ නිසා දැන් ඉතින් ඒක ගැන කතා කරන්නේ කාටවත් අහු වෙන්න එපා. කොහෙත්ම මම ජ්‍යොතිෂ්‍ය ව්‍යාපාරයක් විදියටවත් උදව්වක් විදියටවත් කාගත පුද්ගලිකෙන් සටන් පරීක්ෂාවට ලක් කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ සමාව ඉල්ලනවා. ඉතින් එහෙනම් අපි කතා කරමු අද මේ 2024 වසරේ මැයි මාසයේ උදාවත් එක්ක මැයි මාසේ පළඳින මැයි මාස 31 වෙනිදා දක්වා කාල සීමා තුළ ඔබේ ලග්නේ ලග්නයට මේ ජීවිතේ ගොඩදා ගන්න ආකාරය. ඉතින් වීඩියෝ අවසානයේ පිළියම් පිළිවෙත් කියනවා. අන්න ඒ දේ අනිවාර්යයෙන්ම කරන්න. මොකද මේක පොදු පළවාපල කතනයක්. ඒකින්ද සමහරක් වෙලාට එක එක අයට වෙනස් වීමක් සිද්ධ වෙන. හැබැයි මොන අසුබ දේ තිබ්බත් ඔබේ පුද්ගලික සටහන් තුළ ඔබේ පොදු පලාපලේ වුණත් ඔය ඕනම අසුබ දෙයක් වෙනස් කරලා සියරසිය සුබ කරගන්න ඒ පිළියම් පිළිවෙත් කියනවා. ඒකයි වේ යුත්තේ. එනිසා අනිවාර්යයෙන් මේ පිළියම් පිළිවෙත් අර තමන්ට හැකි පමණින් තමන්ට කරන්න බැර දේවල් තියෙනවා පුළුවන් දේවල් කරනවා. තමන්ට කරන්න පුළුවන් දේ උපරිමෙන් කරලා ඔබේ ජීවිතේ ගොඩදා ගන්න. එහෙනම් අපි බලමු ඔබේ ලග්නෙන් ලග්නයට මේ උදාවන මැයි මාසේ 2024 මැයි මාසේ කොහොමද කියලා. රාශි චක්‍රය 11 වෙනි රාශිය ලග්නාධිපති ශනි ග්‍රහයවත් සෙනසුරු ග්‍රහය වූ කුම්භ ලග්නේ කුම්භ ලග්නෙමිනි ආයබෝන්. ඉතින් මේ සුවිශේෂී 2024 අසරේ මැයි මාසේ කොහොම වේවිද කියලා කතා කරන්න. ඉතින් මැයි මාසේ කියන්නේ තව විශේෂිත මාසයක්. මොකද ඔබටත් යම්කිසි කුම්භ ලග්නයට ගොඩාක් සුවිශේෂී භාවයක් තියෙන එකට හේතු වෙන කාරණාව තමයි මේ යම් ගුරු ග්‍රහයාගේ බලපෑම කියන දේ. ඔබට තරමද්දුරට ඒ දේ තුළ තියෙන යහපත් ප්‍රතිඵල නොලැබුණු වසරක් තමයි ඔබ ගෙව්වේ. ඉතින් ඒ වසරක වගේ කාල සීමාව අවසන් වෙනවා මේ මැයි මාසෙන්. හේතු වෙන්නේ මේ ගුරු ග්‍රහය ඔබගේ තුන්වෙනි භාවයේ ගමන් කරපු ගුරු ග්‍රහය ඔන්න ඔබගේ හතරවෙනි භාවයට පැමිණීමත් එක්ක අර පොඩ්ඩක් තිබිච්ච අර ගුරු ග්‍රහයාගේ යහපත් බලපෑම ඔබට එල්ල වෙනවා. ඉතින් මේක ගැන අපි ගුරු මාරුව සම්බන්ධ වීඩියෝ මම මේ මැයි මාසේ මේ පලාපල ඉදිරිපත් වෙන අනතුරුව මේ මුල් සතිය වගේ ඔය ලග්නේ ලග්නට විශේෂිත ගුරුමාරුව සම්බන්ධ කරගෙන හොඳ වැඩසටහනක් ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මේ ගුරුමාරුව ඔබේ ජීවිතයට යහපත කරා ගෙන යන්නේ කොහොමද කියන එක. ඉතින් ඒ ගැන අපි වැඩි වශයෙන් එතකොට කතා කරමු. නමුත් මේක ඉතා සුවිශේෂී වෙන්නේ මේ කුම්භ ලග්න හිමියන්ට අර මං කියපු කාරණා උඩ. ඉතින් මේ මාසේ උදා වෙන වෙලාවේ ඔබගේ ලග්නාධිපති ශනි සස්සයෝගය උදා කරමින් ඔබේ ලග්න භාවයේ තැන්පත් වෙලා ඉන්න. ඉතින් සස්සයෝගය වගේම ශනි ග්‍රහය ලග්න භාවයේ තැන්පත් වීම යම්කිසි ආකාරයකින් අපි දන්නවා
ලග්න ඒරාෂ්ටක තත්ත්වයක් කියලා. නමුත් ඒ ඒරාෂ්ටකුල අපි බය වෙන්නේ නැහැ. අපි දන්නවා ඒරාෂ්ටරේ මුහුණ දෙන නිවැරදිම ක්‍රමවේදය. ඒ නිසා කොහෙත්ම කලබල වෙන්න එපා. ඒ වගේම බුධ කුජ රාහුවගේ දෙවෙනි භාවයේ තැන්පත් වෙද්දී රවි සිකුරුවගේ තුන්වෙනි භාවයේ තැන්පත් වෙලා ඉන්නවා. කේතුවගේ අටවැන්නේ තැන්පත් වෙලා ඉන්නවා. මේ තත්ත්වයන් තුල මේ කුම්භ ලග්න හිමියන්ට මේ මැයි මාසයේ කොහොම වෙද කියලා ගත්තොත් අත් වශයෙන්ම කාලයකට පස්සේ ඔන්න කුම්භ ලග්න හිමියෝ තද්ද බල පීඩිත තත්ත්වයකින් අවුරුදු 5ක් විතර මේ ඒරාෂ්ටක තත්ත්වයන් තුලින් 5ක් 4ක් වගේ කාලයක් ඒරාෂ්ටක තත්ත්වයන් පීඩා විඳමින් යද්දි තව අවුරුදු 3ක් 3.5ක් ඉතුරුලාදී ඒරාෂ්ටකයක. නමුත් මේ අතරමැදි කාල පරිච්ඡේද තුළ යම් කිසි ආකාරයකින් ඒ පීඩාකාරී තත්ත්වෙන් ටික ටික මිදීමක් ඇතිලා සැනසුම් සුසුමක් හෙලන්න පුළුවන් විදිහේ පරිසරයක් නිර්මාණය වෙන්න පටන් ගන්න මාසයක් කියලා මේ 2024 වසරේ 24 වසරේ මේ මාසයේ කියන්න පුළුවන්. මොකද හේතුව මේකයි මම කිව්වේ මේක ඉතා සුවිශේෂී කියලා. කුම්භ ලග්න හිමියන්ට මේ කාල පිළිබඳ ඔය රැකියාවල් තිබෙන ප්‍රබල ගැටලුකාරී තත්ත්වයන් වෙනස් වෙලා, හැබැයි ප්‍රබල තීන්දුව తీරන ගන්න කාල පරිච්ඡේද රැකියාව සම්බන්ධ සමහරක් වෙලාට ඔබ මේ කාල සීමා තුළ හිතා ගන්න බැරි විදිහේ තීන්දුව తీරණයක් ගන්න. පහුගිය කාල සීමා තුළ අකමැත්තෙන් ඇදගෙන ආපු රැකියාවල් ඔන්න එක පාරම දැන් ඉවසීමේ සීමාව අවසන් කියලා අතාරින්න. මොකද සමහර අය ගොඩක් කට්ටිය කුම්භ ලග්නෙම රැකියාවල අහිමි වුණා. යම් කිසි ජීවිකාවක් අහිමි වුණා. ඒ දේ හේතු කොටගෙන අගහිංකම් මතු වුණා. වෘත්තීය ජීවිතය තුළ ලැබීම් අතින් ඇත්තටම පසුබැසීමක් සිද්ධ වුණානේ පහුගිය වසර 4 මාරක වගේ කාල සීමාව තුළ. අන්න ඒ තත්ත්වයන් එක සමහරු කොහොමරි කාගෙන පීඩාකාරී ලෙස ඇදගෙන ආවා. අන්න ඒ තත්ත්වයන් මේ වෙලාවේ ටිකක් වෙනස් වෙනවා. ඔන්න හැබැයි මේ වෙලාවේ ওই ගන්න තීන්දුව తీරණේ රැකියාව සම්බන්ධයෙන් ඊතරම්ම අයහපත් තීන්දුව తీරණයක් වෙන්නේත් නැහැ. දැන් පහුගිය කාල සීමා තුළ ගත තීන්දුව తీරණ හේතුකරන රැකියාව ඉවත් වුණා නම් දැන් ආදායම අහිමි වෙලා ගොඩාක් කඩාවැටෙනවානේ. දැන් ඒක ඇදගෙන ඇවිල්ලා මෙන්න මේ වෙලාවේ ඒ සම්බන්ධයෙන් ගන්න තීන්දුව తీරණ අයහපත් නොවෙන්නේ ඔබ රැකියාවක් අහිමි ඔබ ඉවත් වෙන්නේ බුද්ධිමත්වම තවත් ඒකට විකල්පයක් යොදාගෙන. අන්න ඒ විදිහට කරනවා නම් කොහෙත්ම ඔබට ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ වෙලාවේ රැකියාව පිළිඳ ගන්න තීන්දුව తీරන ගොඩාක් දුරට ඔබට යහපත් ඔබට වාසිදායක තීන්දුව తీරන වෙනවා නොඅනුමානයි. ඒ පැත්තෙම තව පැත්තෙන් කතා කරමු. මේ කාල සීමා තුළ මුදල් ඉපයීම පිළිබඳව ඔබට අමුතු අවශ්‍යතාවයක් තියෙනවා. සල්ලි කියන දේ හැමෝටම අවශ්‍යයි. නමුත් මේ වෙලාවේ ඔබට නිකන් අර තිබිච්ච නැති උනන්දුවක් උත්සාහයක් හැඟීමක් ඔන්න හම්බ කරන්න හිතෙනවා. ඒ දේ තුළ කොහොම හරි මං ගොඩ යා යුතුයි. අන්න ඒ වගේ පොඩි උද්‍යෝගයක් ඔබට ඇති වෙනවා. ඉතින් ඒක උද්‍යෝගයේ යහපත් එන ඔබ උත්සාහ කරන්න ඒ උද්‍යෝගය තුළ ක්‍රියාත්මක වෙන්න වගේම ඒ තියෙන උද්‍යෝගය හැමදාම පවත්වා යන. මොකද ආරම්භ කරලා තියෙන උද්‍යෝගය මගක් යද්දී නැතුව ගියොත් අතරමඟදී කඩාවැටෙනවනේ. එහෙම වෙන්නේ නැහැ මේ වෙලාවේ කුම්භ ලග්නෙම. නමුත් ඒ උත්සාහය දරන්න යම් කිසි ආකාරයෙන් හැකියාව පවතිනවා. තව පැත්තකින් ගත්තාම රැකිරක්ෂා කටයුතු වල උනත් ඔබ තුළ යම් කිසි අර දැනමුතුකම් දෙන්න පුළුවන් යම් කිසි ආකාරයෙන් හොඳ පරිණතභාවයක් පෙන්වුම් කරන ගොඩ දෙනෙක් ඇවිල්ලා ඔබෙන් උපදෙස් ගන්න. ඔබට වඩා ඉහළින් ඉන්න අය පවා ඔබට ඔබෙන් උපදෙස් ගන්න යමක් කරන්න ගියාම ඔබව සම්බන්ධ කරන්න උත්සාහ කරන හැම තැනකදීම ඔබේ සහාය ඔන්න ඔබේ රැකියා ස්ථානයෙන් පතන තත්ත්වයක් පෙන්වුම් කරන. ඒවා හේතු කොටගෙන ඔන්න රැකියා ස්ථානයේ ඉදිරියට යන්න වගේම යම් කිසි ආකාරයක ආර්ථිකමය ලාභ ලබන්න තරමකට ඔය දීමනාවල් වැඩි වෙන්න කීයක් හරි අතට මීටර වැඩිපුර ලැබෙන්න හේතු කාරණා යදන. ඒක නිසා තමයි කිව්වේ රැකියාව තුළ ගන්න තීන්දුව తీරන ඔබට යහපත් වෙනවා කියන එක අදහස් කරන්න. මේකත් හේතු කාරණාවක් වෙනවා. මොකද හේතුව ඔබ තුළ තියෙන පරිණතභාවය හඳුනා ගැනීමත් එක්ක ඔබට අර වෙනත් තැන්වලින් ටිකක් මීට වඩා හොඳ රැකියාවක් හොඳ වැඩිපුර මුදලක් ලැබෙන වැටුපල් ලැබෙන රැකියාවකට ඇරයුම් ලැබෙන. හැබැයි ඔබ ඒ තීන්දුව తీරන ගද්දි ඔබ බුද්ධිමත්ත ගන්නවා. ඒ නිසා සමහරක් කාලාට ඔබට මේ රැකියාව මීට වඩා හොඳ රැකියාවක් හොඳ වැටුපල් ලැබෙනවා කියලා කිව්වත් ඔබ එතනට අර යම් කිසි ආකාරයක ඔබට දෙගිඩියාවක් කියන මෙතනට නොයා යුතුයි කියලා. අනේ වගේ වෙලාවෙදී ඔබේ හිතන ඔබට හිතරෙන පළවෙනි දේ කරන්න. මොකද හේතුව සමහරක් කාලාට දැන් මේ ස්ථාවර රැකියා කරන තැන්වලට වඩා අර ලොකු පඩියකට ගිය සමහරු අතරමං වෙලා තියෙනවා. මොකද ඒ තැන්වල තියෙන ස්ථාවරත්වයේ අඩුකම අන්න එහිඳ යද්දි ඒ දේවල් හිතලා තීන්දු තියන ගන්න. මොකද නිවැරදි තීන්දු තියන ගැනීමේ හැකියාව ඔබට තියෙන නිසා ඒක ඔබට ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ වගේම මේ කාලේ යහපත් හවුල්කරුවන් යහපත් හිතවතුන් ලැබෙන කාලපරිච්ඡේදය. මොකද පහුගිය කාල සීමා තුළ එකට වැඩ කරපු මිනිස්සු කපටි වෙලා ඔබ මුලා කරලා ඔවුන්ගේ ලාභ අපේක්ෂාව විතරක් ගැන හිතලා ඔබට පාඩු කරලා නැහියේ ගොඩාක් දුරට එහෙමනේ කරේ. මේ හවුල් ව්‍යාපාර කරන් අපු කුම්භ ලග්න හිමියන්ට තද්ද බල ලෙස තිබිච්ච තත්ත්වය තමයි හවුල්කරුවන් අතර රැවටීම. ඔවුන් ලාභ ලබනවා ඔබව රවට්ටනවා. ඔබේ රැකී ඔබ ව්‍යාපාර කරන විශේෂයෙන්ම ව්‍යාපාර ස්ථාන තුළ ඔබ එක්ක වැඩ කරන සේවක සේවිකාවන් පවා ඔබට වංචාවල් කරේ. පුළුවන් තරම් ඔබ යහපත කරන්න ඔවුන් ඔබට හොඳ මූණ පෙන්ලා
ඇතුළින් කරේ වංචාව. හැබැයි ඔන්න ඒකීන අය ඇත් වෙලා මේ කාල පරිච්චිද තුළ අර යහපත්ස ව්‍යාපාර කරන්න යන පරිණත භාවයක් වගේම යහපත් අවංක මිනිස්සු මුණ ගෑනවා යහපත් හවුල්කරුවන්. මම ඔබට මෙහෙම යෝජනා කරනේ හවුල්කරුවන් සම කටයුතු කිරීම වරදන්නේ. හැබැයි අතීතයේ පහුගේ කාලසීම තුළ උගත් පාඩම් අමතක කරන්න එපා. ඒ කාල පරිච්ඡේදය තුළ විච්ච දේවල් කොහෙන්ද ඔබට පාඩු සිද්ධ වුණේ, ඒට වරදින් හේතු විච්ච කාරණා, ඒ වැරදුණු තැන්, ඒවා හේතු, ඒ ඔක්කොම මතක තියාගෙන හවුල් කටයුතු කරද්දි ඒ වගේ දේවල් නැවත සිදුවෙන්න නොවෙන විදිහට ඔබ ආරක්ෂා වෙන විදිහට ඒ දේවල් පවත්වා යන්න උත්සාහ කරන්න. හැබැයි පුළුවන් තරම් ඔය හවුල් කටතුලලා තමා තනියම ගමනක් යන උත්සාහ කරන්න. හැබැයි මේ කාලෙ මෙහෙම තනියම ගමනක් යන්න පහුගිය කාල සීමා තුළ දීච්ච පසු වැමත් එක්ක අපහසුතාවයන්, ඒවට අවශ්‍ය වෙන මූල්‍යමය පසු වීමක් අඩු වෙන්න පුළුවන්, ආව වෙන්න පුළුවන්. මෙහෙම දෙයක් කරන්න මේ කාල පරිච්ඡේදය එහෙනම් ඒ හවුල් වල එකතු කරලා කටයුතු කරන් යන ගම ඔබත් අවංක වෙලා ඒ හවුල් කටයුතු හොඳට නිවැරදි ලෙස කරන් යද්දි තවත් අතරේකව අර යම්කිසි ආකාර ආර්ථික ස්ථාවරභාවයක් ඇති වෙද්දී ඔබ උත්සාහ කරන්න. ඔබත් කියලා ඔබේ කියලා තනියම දෙයක් ආරම්භ කරන අරදීම ඇදගෙන මෙහෙට කරන්න යන්න එපා. ඒතකොට ඒක ඔබ කරන ඔබේ අවංක භාවය පිළිබඳ ගැටලුවන්නේ නෑ. මොකක්කෝ විශේෂයෙන්ම මේ කාලේ ඔබේ කුසලතාවය, ඔබේ හැකියාවන් උපයෝගී කරගෙන හම්බ කරන්න හොඳ කාලය. ඔන්න ඔබේ යම්කිසි ආකාරයකින් දක්ෂතාවය හේතු කරන, ඒතකොට ඒ වගේ දේවල් ලොකුට මුදල් ආයෝජනය කරන්න ඕනේ ආරම්භ කරන්න. අනේ ඒ වගේ සුළුවෙන් දෙයක් ආරම්භ කළොත් මේ කාලේ නැතත් ඒ ඔබ ඇති කරගන්නා දේ තුළ ඔබ හොඳ අර ශක්තිමත් ෆවුන්ඩේෂන් එකක්, ඒ කියන්නේ ශක්තිමත් අත්තිආරමක් යොදා ගන්න හැකියාව දෙන නිසා ඔන්න කලාව සම්බන්ධ හෝ වේවා යම් කිසි ආකාරයකින් ඔය ජනප්‍රියත්ව දිසා තියෙන දේවල්, ලේඛන කලාව, රංගනය වේවා, නැත්නම් ඔබ ලියන දක්ෂයි, කියවන දක්ෂයි, ඔය ඕනෑම තත්ත්වයක් ගායනක දක්ෂයි, ඔන්න ඒ හැකියාවන් එක්කත් පොඩි ගමනක් පැත්තකින් අරබන්න, ඒ හැකියාවන් එළියට දෙන්න. අන්නේ ඒ දේ තුළ ඔබ සමාජගත වෙන, ජනප්‍රියත්වයට පත් වෙන්න, ඒ දේවල් තුලින් මුදල් උපයන්න, මූල්‍යමය යහපතක් ඇති කරගන්නත් හැකියාව පත් වෙන. ඒ කියන්නේ මේක මේ පටන්ගත් සෙනින් ඔබට ඒකේ ප්‍රතිඵල හම්බ වෙනවා කියන එක නෙමෙයි. නමුත් මූලික අවධිය තුළ පියවරෙන් පියවර ගිහිල්ලා වසර කීපයක් යද්දී ඔබට හිතා ගන්න බැරි තැනකට ඔබව පත් කරන්න, මේ කාලේ ඔබගේ හැකියාව සම්බන්ධයෙන් ඔබ කටයුතු කරන දේවල්, හැකියාව උපයෝගී කරන ඔබ පටන් ගන්නම් ව්‍යාපාර හෝ වේවා ඕනෑම කාරණාවක්, ඔය අත්කම් පැත්තෙන් හැකියාව තියෙන්න පුළුවන් ඔබ තුළ තියෙන, අන්න ඒ වගේ දේවල් වුණත් ඔන්න ඔබට උපයෝගී කරගෙන යහපත ළඟා කරන ඉදිරියට යන්න හැකියාව පාදන එක නිසා ඔන්න මේ කාලේ පොඩ්ඩක් ඒ පැත්තෙන් උපරිම උත්සාහ කරන්න, අවම විදිහට ආයෝජනය කරලා ඔබට හැකි පමණ ඔබේ හැකියාව මහන්සිය උපරිම අරගෙන ගමනක් යන්න උත්සාහ කරන. මොකද එහෙම වුණොත් ඔබ ස්ථාවරත්වයකට පත් වෙනවා. නැත්නම් මේලා ලොකු ආයෝජන කරලා ණය වෙලා මොන හරි පටන් ගන්න උත්සාහ කරන්න යන්න එපා. එහෙම වුණොත් නම් ඉදිරියේදී ඒ ණය පයි පිළිමද ගැටළු මතුවෙන ඉඩකට පාතු නිසායි මම මේ දේ පැහැදිලිවම ඔබට කියන්න උත්සාහ කරේ. ඒ වගේම යම්කිසි ආකාරයකින් අර පහුගිය කාල සීම තුළ අතේ මිටේ මුදල් නැතුවනේ ආර්ථික මේ වශයෙන් පසුබෑමක් වෙලා තිබ්බන තරමක් දුරට ගැට ගහ ගන්න පුළුවන් ඇදට ආර්ථිකමය ශක්තිමත් භාවයක් වගේම යම්කිසි ඔන්න සුළු ව්‍යාපාර තුළ ලාභ ගන්න පුළුවන්. ඔය අතරමැදි තරව්කරුව විදිහට බ්‍රෝකර්ලා වගේ වැඩ කරලා ඔබ බ්‍රෝකර් කෙනෙක් නොවෙන්න පුළුවන්. නමුත් අතරමැදියෙක් වගේ ඉඳලා ඔන්න යම්කිසි වෙළඳාමකට ඔබ අතරමැදියෙක් වෙලා ඉඳලා ඔබටත් යම්කිසි මුදලක් තියන විකුණන්න, අන්න හොඳම දේවල් මේ කාලේ. මොකද ඔබට මුදලක් වෙවෙන්නේ නැන්නේ කෙනෙක් විකුණන කෙනෙක්ට කියන හරි මම මේකට බයස්ලා කියන කස්ටමර්ස්ලා කියන මට මෙච්චර ගාණක් තියෙන. අන්න කතා වෙලා ඔන්න ওই වගේ දේවල් කරන්න. ඒව තමයි මේ කාලේ හොඳ ඔබට යහපත්ම කාලේ ඉඩම් විකුණන බ්‍රෝකර්ලා වෙන්න පුළුවන්. වෙනත් විදිය වාහනද, මැණික් ව්‍යාපාර සම්බන්ධයෙන් ඕනෑම දෙයක් වගාවල් වුණත් අතරමැදි එකොන්න ගොවියෙක්ගෙන් ගිහිලා අස්සන් අරන් ගිහිලා වෙළඳාම් කරන කෙනාට දෙන්න. ඒ අතරමැදි නම් යම්කිසි ලාභයක් උපයන්. මෙන්න මේ කාලේ යහපත් අර මූල්‍යමය වශයෙන් මුදල් ඇපේට වෙන විදිහට ඒ දේවල් අර ලොකුවට යොදවන්න නැතුව කරන ඕනෑම දෙයක් මේ කාල සීමා තුළ ඔබට සාර්ථක කරගන්න හැකියාව පාදිනවා. ඒ නිසා ඒ වගේ දේවල් වලට වැඩිපුර අවධානය යොමු කරොත් ඔබ ජයග්‍රහණය කරනවාමයි ගොඩාක් දුරට ඔබ උත්සාහ කරන මේ කාලේ පෞල් ජීවිත, කුටුම්බ ජීවිත, ගෘහ ජීවිත තුළ සැහැල්ලුවෙන් කටයුතු කරන පහුගිය කාල සීමා තුළ පෞල් ජීවිතය ඇත්තටම තිත්ත වෙලා තිබ්බන්, නිරස වෙලා තිබ්බන්, ඒ තත්ත්වයන් තරමදුරට බැහැර වෙලා තරමදුර සන්තෝෂයෙන් සතුටින් කල් ගෙවන්න, සැහැල්ලුවෙන් කල් ගන්න, ප්‍රශ්න තිබුණත් ප්‍රශ්න ඇතුළ ලොකුවට ඔලුවට ගන්න නැතුව යහපතින් ඉන්න උත්සාහ කරනවා. ඒ දේ තුළ සාර්ථකයි වගේම පෞල් ජීවිතය තුළ කාලයක් තිස්සේ තිබිච්ච අර දුරස්ත භාවයක් කියන දුරස්ත භාවය කියන අදහස් කරන දෙන්නේ නැහැ. ඇත්තලා හිටින්න හිතින් දුරස්තලා හිටපුවා වා ගතින් දුරස්තලා හිටපුවා ඇත්ත එහෙම තමයි.
පොඩ්ඩක් වෙනදට ලං වෙන බැඳීම් තුළ යම්කිසි බැඳීම තර වෙන කාලය පවුලය ඇතුළ විශේෂම මේ සැමිය අබිරිඳ කියන කාරණා තුළ බැඳීම තර වෙන කාල පරිච්ඡේදයක් වගේම දරුවන්ගේ කටයුතුත් එකතු වෙලා කරන්න ඉදිරිය ගැන ලොකු සැලසුම් කරන්න පවුලක් වශයෙන් එකතු වෙලා මෙන්න මේ කාල සීමා තුළ කුඹලක් නිමියන්ට හැකියාව වගේම ඔවුන් යොමු වෙන කාල පරිච්ඡේදයක් එකින්ද ඒ පැත්තෙනුත් අතිශයම යහපත් කාර්ය තත්ත්වයක් පෙන්නුම් කරනවා. ඉතින් ගොඩක් දුරට පවුල් ජීවිත තුළ යහපත් දරුවන්ගේ කටතුළ සාර්ථකත්වයක් වෙනවන දරුවන් විවාහයන් කරන්න මේ දරුවන්ගේ විවාහයන් අපේක්ෂාවෙන් හිටියන ඔන්න ඒ අපේක්ෂාවන් ඉෂ්ට කරන්නත් ඒ විවාහන් සිද්ධ වෙන්නත් ඒ දේවල් ඔබ ටිකක් මැදිහත් වෙලා මහන්සි වෙලා කටයුතු කරන්න මුදල් පොඩ්ඩක් වැය කරන්න ඒ වගකීම් ඉෂ්ට සිද්ධ කරන්න මෙන්න මේ කාල පරිච්ඡේදයේ හැකියාව පවතිනවන්න ඔබට මේ තත්ත්වෙන් තුළ එන්නේ දරුවන්ගේ රාජකාරිය අධ්‍යාපනික වශයෙන් ඔන්න දරුවන්ගේ ජයග්‍රහණ ගැන කරන දරුවන් අධ්‍යාපනික වශයෙන් විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන ඒ කටයුතු වලට යොමු වෙන්න ඒවා සාර්ථක වෙන මේ කාලයන් මේ කාලේ කොහෙන් ගියත් තම දරුවන්ගේ කටයුතු තුළ සතුටක් ලැබෙනවා. හැබැයි දරුවන් පොඩ්ඩක් දුරස් වෙනවා විවාහ වුණාමත් දරුවන් ඇත්තරනේ සමහරට ඔබ එක නිවස ඉන්න පුළුවන් නමුත් අර ඒ තරම්ම අර ඔවුන් වෙන පවුලක් වශයෙන් යනවනේ කාලයක් දැන් විදේශ ගත වුණත් ඈත් වෙනවනේ ඔය වගේ ඒ ඔවුන්ගේ සාර්ථකත්වයක් තුළ තමයි ඈත් වීම සිදු වෙන්නේ නැතුව ඔවුන් අසනීප වෙලා අනතුරු සිද්ධ වෙලා නැත්නම් තරහ වෙලා ඈත් වෙන තත්ත්වයක් නෙමෙයි තියෙන්නේ ඔවුන්ගේ ජීවිත අභිවෘද්ධිය උදෙසා ඔබින් ඈත් වෙන තත්ත්වයක් වෙනවා. ඉතින් ඒ පැත්තෙන් අර වේදනාවක් දුකක් දැනුණත් ඔවුන්ගේ සාර්ථකත්වය දැකලා ඔන්න සතුටු වෙන්න පුළුවන් දරුවෝ ඉන්න කුඹලක් නෙමෙයි ඔබට දරුවනේ හැමදේම ගොඩාක් දෙමාපියන්ගේ අන්න ඒක නිසා ඒ ඔබේ සතුට අනිවාර්යෙන් බලාපොරොත්තු විය හැකි කාලයක් වගේම ඔන්න මේ කාල සීමා තුළ කුඹලක් නෙමියොත් ඔබත් විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන රැකියාවක් සඳහා හෝ පවුල්ලක් වශයෙන් ඔන්න පවුලේ ඔක්කොම එකතු වෙලා විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන ඔන්න ඒ ඉලක්කේ සාක්ෂාත් කරගන්න පුළුවන් ආරම්භයක් ගන්න පුළුවන් මාසයෙන් මේ මාසය තුළ ඒ සඳහා ගොඩාක් දුරට ඒ කරුණු කාරණා යෙදෙන තත්ත්වයක් ඔබ මේ මාසෙන්න විශේෂම 14 දෙන් පස්සේ උත්සාහ කරලා බලන්න ඒ තත්ත්වයන් තුළ ඔබට ඒ ඉලක්කයට ළඟා වෙන්න පුළුවන් නිවැරදි පසුවිම සැකසෙන කාල පරිච්ඡේදයක්. හැබැයි හොඳට බුද්ධිමත් විය යුතුයි ඔය මුදල් යට කරද්දි ආවට ගැට ඉල්ලන්න වාර නෙමේ නිවැරදි ලෙස අර යම්කිසි ඇපයක් ඇතිව විශ්වාසනීය භාවයක් උද නීතිමය ලිපිලේඛනත් එක්කම මේ දේවල් කරන්න වග බලා ගන්න. මොකද මූල්‍ය මේ පැත්තෙන් ලොකුවට ඒ දේවල් වල ප්‍රශ්න ඇති වෙන එකට පවතින නිසා ඒ පැත්ත ටිකක් අර වැරද්දක් නොවන විදිහට නිවැරදි කරන්න. එතකොට ඔබට කිසිම රිස්ක් එකක් නැහැ නේ, අවදානම් නැහැ නේ. අන්නේ හැමදේම යහපත තියදී එක පැත්තකින් පොඩි පොඩි අඩුපාඩුකම් තියෙනවා. මොකද හේතුව මේ 100% ඔබේ රස තත්ත්වයේ අවසන් වෙලා නැහැ නේ. නමුත් ඒ රාෂ්ට්‍රගයන් මැද්ද යහපත් දේ වැඩි වශයෙන් සිදු වෙන කාලයන 60ක් 70ක් අතර අනං අර 130ක අයහපත් පැත්තෙන් විය හැකි ගැටලු ගැන අවධානයෙන් ඉඳලා ඒ දේවල් කටයුතු කරන්න උත්සාහ කරනවා. ඔබට බුද්ධියක් තියෙන කෙනෙකුට මම කියන දේ පැහැදිලි ඇති. ඒ නිසා ඔබ හැම අතින්ම කල්පනාකාරී කටයුතු කරන සාර්ථකත්වය ඔබට ළඟා කරගන්න හැකියාව පවතින පුංචි පුංචි බාධක නැතුවම නොවේ. ඒත් එක්ක මේ කාල පරිච්ඡේදය බැඳීම් ගැන කතා කරොත් මේ කාල සීමා තුළ මේ කාලේ අර පහුගිය කාල සීමා තුළ ගොඩාක් ආදර සම්බන්ධතා තුළ ගොඩාක් පීඩාකාරී තත්ත්වන් වින්දානේ, මානසික පීඩාකාරී තත්ත්වය, චිත්ත පීඩා තත්ත්වය. හැබැයි ඒ තත්ත්වන් තුළ ආදර සම්බන්ධතා විඳ වැටුණා, ඒවා හිතේ තියාගෙන සෑහෙන කාලයක් නාස්ති වුණා, ඒවා හේතු කොටන ඔබගේ අනිකුත් ජීවිතයේ සම්බරතාවයක් බිඳුණා. මේ කාල පරිච්ඡේදය තුළ ඔබට අර ලොකුවට හිතට ගන්න නැතිව ඔය ආදර සම්බන්ධතා පවත්වා යන්න හැකියාව පවතිනවා. හැබැයි මෙහෙම 100% මේ ප්‍රශ්න විසඳනවා කියන එක නෙමෙයි, ගැටලු නෑ කියන එක නෙමෙයි. නමුත් අර ඔබට සැහැල්ලු වෙන්න මේ කාලේ ගෙවන්නේ ඒවා හේතු කොටගෙන මේව මේ බැඳීම් ඇති වෙන කාල පරිච්ඡේද. හැබැයි මම ඔබට යෝජනා කරනවා පුළුවන් තරම් තව ටික දවසක් බැඳීම් වලින් ඈත් වෙලා ඉන්නවනම් යහපත්. මොකද මේ කාලේ මේ මාසය ගැන අපි කතා කරමු මුලින්ම කියලා පටන් ගත්තේ. මේ දීර්ඝ කාලයක් ගැන නෙමෙයි කතා කරන්නේ, මාසයක් ගැන. අවුරුද්දේ පලාපල නෙමෙයි මේ මාසයේ පලාපල. ඒ නිසා මේ කාලේ බැඳීම් තුළ මේ මාසය තුළ යහපතක් පෙන්වුම් කරන මාසයක් එකමරද්ද. නමුත් පසු කාලින මේ ස්ථාවරත්වයක් නැති වෙන ඉඩකට පවතින නිසාවෙම බැඳීම් එක්ක එතරම්ම දුර ගමනක් යන තාම උත්සාහ කරන්න එපා. පුළුවන් තරම් බැඳීම් වලින් ඈත් වෙන්න. මොකද මානසික පීඩා, චිත්ත පීඩා ඇති කරන්න තියෙන ලොකුම විස ඔය බැඳීම් කියන එක මේ කාලේ හිම තුළ. ඒ නිසා ආදර සම්බන්ධතා පවත් අයන අය එහෙම කියලා අතරින් යන්න එපා. ඔබ මෙතෙක් කාලයක් ඔය පවත්තන් ආපු අය පුළුවතර උත්සාහ කරන ඉදී බැඳීමේ තියාගන්න. හැබැයි අලුතෙන් බැඳීම ඇති කරගන්න ගොඩාක් බුද්ධිමත් වෙලා කටයුතු කරන්න මේ කාල පරිච්ඡේදය තුළ. ඒ වගේම මේ කාල සීමාව තුළ යම්කිසි ආකාර විවාහයන් අර හදිස්සියෙන් විවාහයන් සිදු කරගත් යුතු අය මේ කාලේ විවාහයන් වලට ගියාර ගැටලු වන්නේ නැහැ. විවාහයන් සම්බන්ධෙනුත් ටිකක් යහපත් පසුබිම නිර්මාණය වෙන හොඳ විදිහේ විවාහයන් සිද්ධ කරගන්න ඉක්මන් විවාහකට යන්න මේ කාල සීමා තුළ පෙළඹෙනවා. ඒ තත්ත්වයන් තුළ
යහපත ළඟා කරගත හැකි බැඳීම් වලට අයහපත් වුණාට විවාහ ජීවිතයට එතරම් අයහපත නැති නිසා විවාහ ජීවිතය වලට ඇතුළත් වීමට මේ කාලසීමා තුළ ලොකුවට බිය විය යුතු නැහැ. ඒ වගේම අධ්‍යාපනික වශයෙන් කතා කරොත් මේ කාලේ අධ්‍යාපන කටයුතු තුළ ඔබ තරමක් දුරට මම කියවනේ අර මුලින්මත් කිව්වනේ පරිණත භාවය ඇති කරගන්න උත්සාහ දරනවා තරමක් දුරට ඔබ තුළ යම්කිසි පරිණත භාවයක් පෙන්වුම් කරන කියලා ඕක ඔය ඔබගේ අධ්‍යාපනික ජීවිතයත් ඒක බලපානවා. තරමක් දුරට ඔබගේ දැනුම බුද්ධිය වර්ධනය වෙන තත්ත්වයක් පෙන්වනවා. ඔබ ගොඩාක් දැනුම් අතින් යහපත් කෙනෙක්, ඒ දැනුම් අතින් උසස් කෙනෙක්, දක්ෂයෙක්. හැබැයි ඔය දේවල් ඔය විභාගයකට ගියාම සම්මුඛ පරීක්ෂණයට ගියාම ඒ දේවල් නිවැරදිව එළියට එන්නේ නැතිකමක් තියෙනවා. ඇත්ත කතාව දැන් ඔබ කුඹලක් නෙමෙයි පන්තියේ ඉන්න අපි කියමු පාසල් යන වයසය කියලා. ඔන්න නැත්නම් කැම්පස් එකේ ඔය බැජ් එකේ ඉන්න දැනුම අතින් උසස්ම කෙනා ඔබ විය හැකි. නමුත් අන්තිමට ප්‍රතිඵල තුල අර අයහපත්ම ප්‍රතිඵල නෙමෙයි. නමුත් අර ඉහළම ප්‍රතිඵල ලබාගත සිටි ඔබ තර්මදොර මධ්‍යම ප්‍රතිඵල ලැබෙන කාලයක්. ඒකට හේතු වෙන්නේ ඔබ තුළ තියෙන දැනුම නිවැරදි ලෙස එළියට ගන්න ඔබ අපෝසත්. ඒකට හේතු වෙන එක කාරණාවක් තමයි අර මනස තුළ ක්‍රියාත්මක වෙන තුළ මම කිය මානසික පීඩාකාරී චිත්ත පීඩාකාරී තත් අඩු වුණත් එක පවතිනවනේ. අන්න ඒ හේතුව. ඒක නිසා අර මම එකයි කිව්වේ බැඳීම් එහෙම දාගන්නම එපා කියලා. අර ඒ බැඳීම් තත්ත්වයන් තුළ ඔවට තවත් හානිකර තත්ත්වයන් පෙන්වන කෙන නිසා ඔබ උපරිමයෙන් උත්සාහ කරන මනස සැහැල්ලුවෙන් තියාගන්න. මනස යම් කිසි ආකාර ඔබ සැහැල්ලු කරගත්තොත් මේ වීඩියෝ අවසානයේ විශේෂ පිළියමක් පිළිවෙතක් කියනවා මන්ත්‍රයක් කියනවා මේ විශ්ව ශක්තිය තුළ තියෙන අර විශ්ව ශක්තියේ බලයෙන් ඔබ තුළ පවතින නෙගටිව් පව එක ඍණාත්මක එක මකලා ධනාත්මක දේ ලං කරගන්න මන්ත්‍රයක්. ඒක අනිවාර්යෙන් කොඹ ලග්න හිමියෝ කරන්නේ මේක ශිව දේවිය සම්බන්ධයෙන් දෙයක්. මොකද ඒ දේ ඔබට වැදගත් වෙනවා මේ අධ්‍යාපනික වශයෙන් අර මම කියපු ඔබේ දැනුම නිවැරදි ලෙස අර විභාගයට නැත්තම් සම්මුඛ පරීක්ෂණයට යොදා ගන්න. අන්න එතකොට ඔබට හිතා ගන්න බැරිදි ප්‍රතිඵලයක් බලාපොරොත්තු. මොකද ඔබ තුළ තියෙන දැනුම හරියට එළියට ගත්තොත් ඒක හරි පුදුමාකාර දෙයක් වෙනවා. ඒක ගන්න අපහසුයි. හැබැයි ගන්න ක්‍රමවේදය තමයි අර වීඩියෝ අවසානයේ කියන පිළියම් පිළිවෙත්වල තියෙන මේ මන්ත්‍රය. ඒ වගේම විශ්ව ශක්තිය ආකර්ෂණය ලබා ගන්න අධ්‍යාපන පමණක් නෙමෙයි රැකිරක්ෂා කටයුතුවලට හෝ ඔබේ යම්කිසි ඕනෑම ජීවිතේ පෞල් ජීවිතයට හෝ වේවා හැම දේ තුළම නැති අමුතු විදිහ ආකර්ෂණයක් ඔබ තුළ ළඟා කරගන්න ඒ දේ වැදගත් වේවි. ඒක නිසා අනිවාර්යයෙන්ම කුඹ ලග්න හිමියෝ ඒ පිළිවෙත කරන්න වග බලාගන්න මේ වීඩියෝ අවසානයේ කියන. අනිත් පැත්තෙන් කතා කරා මේ කාලේ උසස් අධ්‍යාපනයත් යහපත්. මේ කාලේ විදේශගත වෙන්න බලාපොරොත්තු වුණා නම් විදේශගත වෙන්නත් හැකියාව යම් තාක් දුරට පවතිනවා. හැබැයි මම ඔබට යෝජනා කරනවා පොඩ්ඩක් නිවසෙන් බැහැරව කටයුතු කරනට වඩා මේ කාල පරිච්ඡේදය තුළ අර නිවසේ පවුලයත් ළඟම රැඳෙමින් ගැවසෙනවා නම් අතිශයෙන් යහපත් කියලා. ඒක නිසා අර අත්‍යවශ්‍යම අය දැන් පවුලක් විදිහට විදේශගත වෙන්නත් හැකියාව තියෙනවා කියලා මම කිව්වනේ. අන්න ඒ වගේ දෙයකට යොමු වෙනවා නම් යහපත් අර තනියම යන ගමන පුළුවන් තරම් උත්සාහ කරන්න නොගිහින් ඉන්න. මොකද තනියමම කටයුතු කරද්දී ඔබේ අර මානසික පීඩාව චිත්ත පීඩාව ටිකක් බහුල වෙන දෙයකට පාත් නිසායි මම මේ දේ ටිකක් පුන පුනා කියන්න උත්සාහ කරේ. තවත් පැත්තෙන් මේ කාල සීමාව තුළ මේ සෞඛ්‍යමය තත්ත්වයන් ගැන කතා කරා. සෞඛ්‍ය ගැන සැලකිලිමත් විය යුතුයි. හැබැයි එක පැත්තකින් මෙහෙම දෙයක් තියෙනවා. සෞඛ්‍යමය තත්ත්වයන් තුළ ඔය අසනීපකර තත්ත්වයන් පෙන්눔 කරනවා. ඒවන් යම්කිසි ගන්න සැඟවිලා තිබෙච්ච ඔය හැංගිච්ච රෝගී තත්ත්වයන් උද්ගත වෙනවා. ඒ දේවල් තුළ පීඩාකාරීත්වය ටිකක් වැඩි වෙනවා. විශේෂයෙන් මේ අස්ථි සම්බන්ධයෙන් දේවල් ආතරටිස් තත්ත්වයන් ස්නායු රෝග කොන්දේ ආබාධ ප්‍රබල ලෙස පෙන්눔 කරන කාලය. පිටකොන්ද ආශ්‍රිතව ඒ වගේම සුෂුම්නාව ආශ්‍රිතව ගැටලුකාරී තත්ත්වය ප්‍රබල ලෙස පෙන්눔 කරන කාලපයිත. හැබැයි ඔය දේ මතුවීම තුළ ඔබ ඒවට අර යම් කිසි ආකාරයකින් ප්‍රතිකාර වලටත් පෙළඹෙනවා. ඒව හේතු කොටගෙන ඔන්න අසනීපකාරී තත්ත්වයන් සුව කරගන්න හැකියාවක් පදින. එහෙනම් එක පැත්තකින් අර වේ පීඩාකාරී තම අසනීපකාරී තත්ත්වයන් නැවත මතුවීම. නමුත් තව පැත්තකින් ඒ මතුවීම හේතු කොටගෙන ඒවට නිවැරදි ප්‍රතිකාර කරලා එන්න සුව කරගැනීමේ හැකියාවත් පවතින නිසා ඒ පැත්තෙන් එතරම්ම බෑ වෙන්න බෑ. හැබැයි අසනීපකාර තත්ත්වය දැනුනහම ඒව සුළුෙන් තකන්න යන්න එපා. ඒව නිවැරදි වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර කරන්න වග බලා ගන්නවා. වගේම විශේෂයෙන් මේ කාලේ ඔය කටට නම් එච්චර කන්ට්‍රෝල් එකක් නැහැ. ඒ කියන්නේ වචනවලට නෙමෙයි ඔය කන බොන දේවල් කිසියම් ප්‍රවේශම පරිස්සමක් නැහැ. ආගිය අතේ කනවා. ඉතින් වයස සීමාවක් නැහැ. විශේෂයෙන් වැඩිහිටියා ගොඩක්ම සැලකිලිමත් වෙන මේ ආහාර සඳහා පැනරස ආහාර ගන්න තෙල් සහිත ආහාර ගන්න සීමාවක් නැතුව පෙළඹෙන කාලයක්. පොඩ්ඩක් කට පරිස්සම් කරන්න විහිං රෝගී වෙන්න අවශ්‍ය නැහැනේ. ආස දේවල් නොකා නොබී ඉන්න නෙමෙයි කියන්නේ. සීමාවක් තුළ හැමදේම කරන්න උත්සාහ කරන. ඒ දේවල් තුළ තියෙන ඒවාවම වෙන්න. අද ඔබ වැඩිපුර තෙල් සහිත ආහාර කන ඔය කරපිංචා වගේ කැඳ වගේ එකක් සති දෙකකට සැරයක් විතර බොන්න. ඔය කරපිංචා කැඳ සති දෙකකට සැරයක් බොනවා කියන එක තුළම ගොඩක් නිරෝගී භාවය ඇති වෙනවා. හැබැයි දවස ගන්න බොන්න හොඳ නැහැ. මාසෙකට දෙපාරක් වගේ හීන් බෝවිටියා ඔන්න ඔය වගේ දේවල් අනිත්‍ය තමයි. විශේෂයෙන් මත්පැන් ගන්න
අය ප්‍රවේශන් වෙන්නන මේ කාලසිම තුළ ඔය අක්මාව සම්බන්ධ ගැටලු කරදත්ත මතුවන වගේම අනතුර සිදුවීම ඉඩකට අපාදන නිසා බීමතින් රියදාවනය කරන්න යනන පීමතින් අනතුරදාය දේවල් කරන්න යනවන නාන්ඩ කරන්න ඔය වගේ දෙවල් කරන්න යන බීර පාරයන්න ඔය තත්යන් තුළ අනතුරදාය දේවල් කරන්න උත්සාහ කරන්න පා ඒ තත්යන් තුළ ඔබට ගැටලු මතුවිය හැකි එකයි මම මේ දේ කියන්නේ තමන්ගේ ශරීර සෞඛ්‍ය බුද්ධියෙන් පවත්ත යන්න උත්සාහ කරන්න එතකොට මේ කියන දේවල් පෞගිය කාල සාපේක්ෂණ අතිශයෙන්ම යහපත් මාසයක් මේ උදා වෙලා තියෙන්නේ ඔබට. ඉතින් මේ මාසය තුළ ඒ වගේම මේ දීර්ඝ කාලිනු මේ මාසෙ විතර පමණක් වළංගු වේව නෙමේ මේ ඉදිරි කාලය සාර්ථක ජීවිතේ ජයග්‍රහණය කරගන්න ඔබේ ජීවිතයට මේ තියෙන අසුභකාරී දේවල් සම්පූර්ණ ඉවත් කරන සුභ දේවල් පමණක් ළඟා කරගන්න ජීවිතේ හැම ප්‍රශ්න මුර දෙන්න ජයග්‍රහණ ලබන්න පිළියම් පිළිවෙත් මොනවාද කියලා අපි දැන් කතා කරමු. ඉතින් විශේෂම බලාපොරොත්තු වෙච්ච දේ මේ අනිවාර්යෙන් Tamanට හැකි පමණින් කරන්න මේ සඳහා ඉතා විශේෂිත පිළියමක් පිළිවෙතක් මම ඔබට කියන මේක ඔබ බ්‍රහස්පතින්දා දිනයක තමා කරන්න ඕනේ. මේක මේ පුළුවන් අය අනිත් අය ඕනෑම වෙලාවක් යොදා ගන්න හැකිනම් ඔබ බ්‍රහස්පතින්දා උදෑසන 6:25 6:45 අතර හෝ බ්‍රහස්පතින්දා රාත්‍රී 8:25 8:45 අතර මේක කරන්න උත්සාහ කරන සෑම බ්‍රහස්පතින්දාම කරන්න පුළුවන් වඩා හොඳයි. මහා අමාරු දෙයක් නෙමෙයි මේක. මේ විශ්වයේ යම් කිසියකට තැම්පත් වුණු යහපත් ශක්තිය ඔබ තුළට ආකර්ෂණය කරගන්න කරන පිළියමක් පිළිවෙතක්. ඉතින් මේක තුළ මුලින්ම අර කියපු වෙලාවල උදෑසන වෙලාවන වඩා හොඳයි. නැත්නම් හවස රාත්‍රී වෙලාවත් ගැටලුවක් නැහැ. නැත්නම් ඔබට හැකි වෙලාවක ඔබ ඔබගේ ආගම දහමට දැන් ඔබ බෞද්ධෙක් නම් ඔබේ බුදු පහන දල්න තැන පහන දල්ලලා මුලින්ම බුදුන්ට පහන පූජා කරන්න. මේ පහන් පූජාව ලෝතුරා මාමණනි බුදු පියන් වහන්සේටම පූජා කරමි, පූජා වේවා කියලා පූජා කරලා ඊට පස්සේ තවත් පහනක් දල්ලන්න. ඒ පහන ඔබ දෙවියන් අදහනවා නම්, ඔබ දෙවියන් විශ්වාස කරන ශිව දෙවියන් උදෙසා ඒ පහන දල්ලන්න. ඔබ අන්‍යාගමිකෙන්න ඒ ඔබගේ සම්සයකර දෙවියන්ට පහන දල්ලන ස්ථානයේදීම මේ දේ කරන්න කිසි ගැටලුවක් නැහැ. දල්වල ඉවරලා මම මේ කියන මන්ත්‍රය ඔබ කීප වතාවක් ආම වශයෙන් 21 වතාවක්වත් උච්චාරණය කරන. මේ කටපාඩමින් ඔබ දැනන් ඉන්න එක තරම් යහපත්. මොකද මේ පද 4 තියෙන්නේ, අමාරු නෑ. ඒක ශබ්ද කරන ආකාරයම ඔබට කියන්න. ඒ වචන අකුරෙන් මේ තිරේ දිස් වේවි දැන් බලන්න. ඉතින් ඒ මන්ත්‍රය කටපාඩමින් ඔන්න 21 වතාවක් උච්චාරණය කරන්න. මේ දේ තුල හැබැයි පුළුවන් නම් මේ බ්‍රහස්පතින්දා දවසේ මේ දේවල් කරද්දි ඔබ නිර්මාංශ වෙනවන අතිශයම යහපත් මේ தත්ත්වය තුල. මස්මාංශය වැලකෙසින්න උත්සාහ කරනවන. ඒ වගේම මේ බ්‍රහස්පතින්දා දවසේ තරන්නේ මේ ඔබට හැකිනම් දිනපතා වුණත් මේ ගැටලුවක් නෑ මේ කලාට. ඒ වගේම ඔබට මොකක් හෝ දුකක් කරදරයක් හදිසියේ කෝපයක් ගැටලුවක් මොකක් හෝ දෙයක් ඇති වෙන ඕනෑම වෙලාවක මේ මන්ත්‍රය ඔබ 7 වතාවක් S2 වහන උච්චාරණය කරන්න. ඒ හැම තැනකදීම ඔබේ ජීවිතයේ ඔබ නොසිතූ ආකාරයේ ශක්තියක් ඔබට ලැබෙවි. මේ ඉතාමත්ම ප්‍රබලයි. එහෙනම් මේ හනිවරදිව ශබ්ද කරන ආකාරය ඔබ අහගන්න. මේ තිරේ දිස්සන වචනත් එක්කම ඔබ කටපාඩම් කරගන්න. ඕම් ත්‍රයම්බකම් යජාමහේ සුගන්ධිම් පෘෂ්ටි වර්ධනම් ඌර්වාර රුකමිව බන්ධනාන් මෘත්‍යෝර් මුක්ෂීය මාන්ෘතා. ඔන්න ඔය ආකාරයට ඔබ ඒ කියන මන්ත්‍රය ඒ ආකාරයට උච්චාරණය කරන නිවැරදි කටපාඩම් කරලා නිවැරදි උච්චාරණය සහිතව ඔබ තුළ ඔබට හිතාගන්න බැරි විදිහ මේ විශ්වය තුළ ගැඹුරු ශක්තියක් ඔබේ ජීවිතයට හැම ප්‍රශ්නයකටම විසඳුමක් එක්ක ඔබේ ජීවිතයට යම්කිසි ආකාරයක සැහැල්ලුවක් සතුටක් එක්ක ගොඩාක් දේවල් ලැබෙවි. එකපාර නෙමෙයි, කාලයක් යද්දි ඔබ පුළුවන් තරම් මේ දේ මේ පිළිවෙත කරන ගම දැහැමි වෙන්න බලන්න. දැහැමි වෙන්න වෙන්න මේ දේ තුළ දෙන ප්‍රතිඵල ඔබට ඉතාමත්ම ප්‍රබල වේවි. ඔබ පුදුමාකාර විදිහට ඒ ප්‍රතිඵල ලබාවි. මේ ඉතාමත්ම බලගතු මන්ත්‍රයක්. මේ දේ තුළ ඔබ මම ජීවිතේ පුද්ගලිකව අත්හදාවල් ගොඩක් අයට කියලා ඒ දේවල් තුළ ඒ අයලගේ ජීවිතේ ප්‍රශ්න ගැටලු විසඳාගෙන ක්ෂණික උත්තර ලබමින් ඉදිරියට ගියා. ඒක නිසායි මම කිව්වේ ඔබට ප්‍රශ්නයක් ගැටලුවක් හිතට ආවත් මොන හරි හිතාගන්න බැරි විදිහ දෙයක් ඔබ පැටලවිල්ලක පැටලුණත් මෙන්න මේ කියන දේ තුළ ඔබේ මනසට යම්කිසි ධනාත්මක භාවයක් අත් වේවි. ඒ නිසා එයයි විය යුත්තේ ඒ දේ ඔබ අනිවාර්යෙන්ම උපරිමම අත්විඳින්න උත්සාහ දරන්න. මේ දේ තුළ පුළුවන් තරම් අධ්‍යාත්මික වශයෙන් ආගම දහමට ලැබිව ධාර්මිකව කටයුතු කරන්න ජීවිතේ ඔබට දිනන්න පුළුවන්. ඉතින් ඔයත් එක්කම නිතර අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන සජ්ජායනය කරන පුරුද්දක් කරගන්න. මොකද අභිසම්බිධාන පිරිත අතිශයම වැදගත් මේ කාල පරිච්ඡේද තුළ ඔබට. මේ දේ තුළ තියෙන දේ ඔබ උද්‍යාසන අවදිච්ච ගාම්ම අර අපි හැමදාම කරන්නේ මෝර පිරිත, චන්ද පිරිත, කන්ද පිරිත, සූර පිරිත, සත්බුදු වන්දනාව ශ්‍රවණය කරනවා. ඒක දැන් හැමදාම මම ඔබට කියනවා. එහෙනම් ඒකටත් අභිසම්බිධාන පිරිතත් ඔබ එකතු කරගන්න. සූ ටීවී වල ගියා නම් මේ ඩිස්ක්‍රිප්ෂන් එකෙත් ඇති
ඒ ලිංක එක පලේලිස්ට එක ඒ නිවැරදි උච්චාරණ සහිතව ඒ පිරිත් දේශනාවල ඔබට සවන් දෙන්න පුළුවන්. එනිසා ඒ උදෑසන අවදිච්චගාම මෝර පිරිත, චන්ද පිරිත, සූර්ය පිරිත, කන්ද පිරිත, සද්බුදු වන්දනාවත් එක්කම අභිසංවිධාන පිරිත ශ්‍රවණය කරන්න, සජ්ජානය කරන්න, ඇඳේ ඉඳලම ඒ දේ කරන්න, නැගිටලා ගිහිල්ලා ඔය පහන් පූජා කළ කරන්න ගියොත් ඔක කාලයක් තිස්සේ කරන්න හම්බෙන්නේ සති අධ්‍යයක් ඇද ඔක මගේ හැරෙනවා. එනිසා උදෑසන නැගිට ගාම ඇඳට වෙලා වේලසෙන් පුඩක් නැගිට්ටා, ඇඳට වෙලා හිටියා, ඉයර්ෆෝන් එක දාගත්ත, මෙන්න සූ ටීවී වල තියෙන ඒ පිරිත් දේශනා ශ්‍රවණය කරා. රාත්‍රී නිඳර පෙරත් ඒ විදිහටම කරලා නිදාගන්න. අන්න ඕක පුරුද්දක් කරගන්න ජීවිතේ ලොකු පෙරලියක් ප්‍රබලත්වයක් අත් කරගන්න පුළුවන්. මොකද ඕක මම ආවට කියලා කරන දේවල් නෙමෙයි, කියන දේවල් නෙමෙයි, වසර ගාණක් කියලා කරපු අය ඔන්න ගිහින් බලන්න පහුගිය වීඩියෝස් වල කමෙන්ට්ස් වල ඔවුන් ජීවිත ජයගත්ත හැටි. කොච්චර අමාරුකම් ආවත් වෙලා බැලුවොත් නරක වෙලාවල් තිබ්බත් මේ තරම් යහපත ළඟා වෙලා නැහැලු ජීවිතේ මේ වගේ කාලයක් කියලා. ඒකට හේතුව ඔවුන් ජීවිතේට මේ කියන මේ ශබ්ද විද්‍යාත්මකව තියෙන වටිනාකම එකතු කරගෙන පුළුවන් තරම් ඔවුන්ගේ ඕරා එක ධනාත්මක කරගෙන තියෙන ඍණාත්මක දේවල් ඉබේම එතකොට නැති වෙලා යනවා. ඕක තමයි සරල සංසිද්ධිය, විද්‍ය හරි අතිශයෙන් විද්‍යාත්මක සංසිද්ධිය. නිසා ඒක ඔබ අත්හදා බලනවත් මාසයක් දෙයක් මේක කරලා බලන්න පියවරෙන් පියවර යද්දි දවසින් දවස ඔබේ ජීවිතයේ යහපත් පෙරළිය ඇති වෙන ආකාරය ඔබටම පුදු වෙයි. ඒ අතරතුරදී පුංචි පුංචි කඩාවැටීම් ඇතිවි, ඒවට මුලින් ගණන් ගන්න එපා, ඒවට කොහෙත්ම බය වෙන්න එපා. ඔබ මේක නොකඩවා කරයි යන්න ඔබේ ජීවිතේ ඔබට ඕන වෙලාවට ඒ නිවැරදි නිවැරදි ආකාරන වෙයි. අමාර දේවල් අහිමි වේවි, ඒ අහිමි වෙන දේවල් ඔබ හිතුවට ඒක අයහපතක් කියලා ඔබට පස්සේ පැහැදිලි වේවි. ඒ දේවල් සියල්ල යහපත සිද්ධ. ඒ කියන්නේ ඒකේ අදහස මේ සියලු දේ ඔබේ යහපතට පමණක් සිද්ධ වෙන නිසා වෙයි. ඒ නිසා ඒ කියපු දේවල් අනිවාර්යයෙන්ම නිවැරදි දිනපතා කරන්න උත්සාහ කරන්න. අනිත් දේ අනිවාර්යයෙන් මේ මාසය ආරම්භ වෙන දවසේ, මාසයේ ආරම්භක දවසේ පළවෙනිදාට ඔබ ඔබ ඉන්න රට නගරය අනුව සූර්ය උදා වෙන වෙලාව හොයාගන්න. අපි හැමදාම කෙනෙක් පිළිවෙත අද අහන අයටත් අද මුලින්ම මේ වැඩසටහන අයට මම කෙටියෙන් කියන්න එක තේරුම් ගන්න. ඔබ එදා උදෑසන සූර්ය උදාව පළවෙනිදා උදෑසන සූර්ය උදා වෙන වෙලාව හොයාගන්න හරිම සරලයි. Google එකට ගිහිල්ලා දිනේ පළවෙනිදා මැයි පළවෙනිදා 2024 කියලා ටයිප් කරලා ඔබ ඉන්න රට නගරය ගහලා සන්රයිස් කියලා ටයිප් කරනවා. ඉස්සර සන්රයිස් කියලා ටයිප් කරත් කවන්න සන්රයිස් කියලා ගැහුවා, ටයිප් කරා. ඔබ ඉන්න රට නගරය ඒ වගේම එදා දිනේ මේ පළවෙනිදා 2024 කියලා ටයිප් කරලා සර්ච් කරන්න. එතකොට ඔබට සූර්ය උදා වෙන වෙලාව අපිට හොයාගන්න පුළුවන්. ඒ වෙලාවට කලින් ඔබ ඇහැරිලා පෑකට එකමර කලින් ඇහැරිලා ඉස්සලම් පිරිසුදු වෙලා නාන්න පුළුවන් අය නාන්න, පීනස ලෙඩ්ඩු එහෙම නාන්න යන්න එපා. ඒගොල්ලෝ ටික පිරිසුදු වෙලා ඔන්න ඉස්සල්ලාම කළ යුත්තේ ඔබගේ ආගම දහමට අනුව ඒ කටයුතු කරන බුදු පහන දලන බුදු පහන අනිත් ආගම්වල ඒ ආකාර කටයුතු කරලා ඊට පස්සේ ඔබ ගිහිල්ලා ඔබ හරි ඔබේ ගෙදර කෙනෙක් ලවා හරි සුදු කිරිබතක් සකස් කරගන්න. සුදු කිරිබතක් සකස් කරගෙන එම් පොඩ්ඩක් අනුභව කරලා ඔබ ඉක්මනින් ඉඳගෙන මේසයක් ගාව ඔබ ලියන්න මේ මාසේ ඔබේ වියහියදම් ඔබ බලාපොරොත්තු වෙන විදිහට අස්තමේන්තුගත වියදම් මොනවාද, ආහාර පාන සඳහා ගමනාගමනයට ඖෂධ සෞඛ්‍ය කටයුතු අධ්‍යාපනය හැම එකක්ම ලියන්න. ඔබ බැංකු ණයක් ගෙවන ණය ෆිනෑන්ස් වාරිකයේද නැත්නම් සීට්ටු සල්ලිද හැම එකක්ම ලියන්න. ලියලා ඕකට තව පුංචි දෙයක් එකතු කරන පොඩි මුදලක් හෝ ඉතිරි කිරීම සඳහා කියලා ලියන්න. ලියලා මේ ඔක්කොම එකතු කරන්න. මේ එකතු කරාම මේ මැයි මාසය පුරාට ඔබ ජීවත් වෙන්න අවශ්‍ය අස්තමේන්තුවක් වෙනවා. ඉතින් මේ දෙයට තව දෙයක් එකතු කරගන්න. ඔබ ලිව්වට පස්සේ ඔබ හැම මාසෙම උත්සාහ කරන්ද ඔබේ වියදමේ ලියපු ප්‍රමාණය අභිභව නොයන්න වග බලන්න. පුළුවන් තරම් රුපියල් 500,000 කර ඉවල ඉතුරු කරගන්න. ඒ ඉතුරු කරගෙන ඒ ඉතුරු වෙන ප්‍රමාණයත් අර ඉතිරි කිරීම සඳහා යොදවන්න. ඕක මේ සරල පිළිවෙත ක්‍රමයක්. නමුත් අපේ පිළිවෙත එක නෙමෙයි. දැන් ඔබට ඔන්න ඊට පස්සේ ඔබ දන්නවා මේ මාසය සඳහා ජීවත් වෙන්න අවශ්‍ය කරන දේ. ඒ වගේම තව පැත්තකින් ලියන්න මේ මාසයේ ඔබේ ඉලක්ක, මේ අලුත් දෙයක්. මේ මාසය සඳහා ඔබේ ජීවිතේ අත් කරගන්න ඔබේ බලාපොරොත්තු ඉලක්ක කියලා තව එකක් ලියන්න. ඒ කොලේ අරගෙන ඔබ නිතර ඔබට පේන තැනක අලවලා තියන්න. ඒක එහෙම අලවලා තියලා අර වියදහිදන් කොලේ අරගෙන ඔබ එකතු අරගෙන ඊට පස්සේ මේ සූර්ය උදා වෙන වෙලාවට හරියටම දැන් සූර්ය උදා වෙන මොහොතට ගිහිල්ලා නැගෙනහිර දිශාව බලාගෙන ඉර උදා වෙනවා පේන අය ඉන්නවා නැත්තම් බිල්ඩින් වල ඉන්නට ඒවා පේන්නේ විතරට වල ඉන්නට පේන්නේ ඒ කමන්නේ. නැගෙනහිර දිශාව බලාගෙන ඔබ සූර්ය දේවිය නමස්කාර කරන සූර්ය දේවිය නමස්කාර කරන්න. ඒත් එක්කම පුංචි ස්තෝත්‍රයක් තියෙනවා, මන්ත්‍රයක් තියෙනවා. ඒක කියන්න ඕම් සූර්යාය නමහ. ඔන්න ස්ක්‍රීන් එකේ උඩ ඒක තියෙනවා. ඔන්න ඔය ස්තෝත්‍රය කීප වතාව හැකි වතාව කියලා සූර්යදේවන් නමස්කාර කරන. මොකද මේ සූර්යදේවියෝ කියන්නේ අපේ ජීවිතේ හැම දෙම දෙනෙන. අපි මොකද ගහක් වලකට විද්‍යාත්මක පිළියරන් තියෙන මේ ශාකවල
ඔය ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මේ සූර්යාලෝකය නිසා කියලා, මේ ලෝකේ පැවැත්ම රඳාපවතින සූර්යා නිසා කියලා. ඉතින් ඒක නිසා ඒකට අපි කෘතඥ වීමක් තියෙනවා. අපිට දක්වන දෙයට කෘතඥ වෙන එක තමයි මේ ඕම් සූර්යය නමහ කියලා සූර්යදේව වන්දනා කරලා, ඊට පස්සේ ඔබ අදිෂ්ඨාන කරන්න මේ මාසයේ ජීවත් වෙන්න මට මේ වගේ මුදලක් අවශ්‍ය වෙලා දෙනවා. ඉතින් මේක සඳහා මට අසනීප හැදිලා රෝගාබාධ හැදිලා මේකට බාධා වෙන්න පුළුවන්, අනතුරු වෙලා බාධා වෙන්න පුළුවන්, නැත්නම් මේ රටේ ලෝකෙ වෙන දේවල් අනුව මොනා හෝ හේතුකට බාධා වෙන්න පුළුවන්, නැත්නම් මොනයම් හෝ කාරණාව මගේ ගෙදර කෙනෙකුට කරදරයක් වෙලා හෝ වෙන්න පුළුවන්. ඒ බාධක ඇති නොවේවා. සාධාරණ ක්‍රම තුළින්, නිවැරදි ක්‍රම තුළින් මගේ රැකියාව තුළ, මගේ ව්‍යාපාර තුළ, මගේ ආදායම් මාර්ග තුළ මේ උපයා ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ප්‍රාර්ථනා කරලා ඒත් එක්කම මේ ලෝකේ ජීවත් වෙන සියලුම සත්වයන්ට විස ගෝල සර්පයෝ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් නපුරු සත්තු වෙන්න පුළුවන්, අහිංසක සත්තු වෙන්න පුළුවන්, විශාල සද්දන්ත සත්තු වෙන්න පුළුවන්, කුඩා ඇහැට නොපෙනෙන ජීවි වෙන්න පුළුවන්. ඔය හැම කෙනාටම මේ මාසය තුළ කුසගින්න නිමේවා, ජීවිතේ ජීවත් වීමට ඒ තත්ත්වය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරලා, සියලු සත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා ඔන්න ඔබේ ඔබේ මාසයේ වැඩකටතු ආරම්භ කරන්න. මේක මහා බලවත් දෙයක්. සමහරවිට මේක විහිළුවක් වගේ හැඟෙවෙ මුලින් අහද්දි. හැබැයි කරපු අය දන්නවා මේ දේ තුළ තියෙන මහා ධනාත්මක භාවය, ජීවිතේරෙන සැලසුම, මේ මාසය තුළ සාර්ථකත්වය ඔබට පැහැදිලි වේවි. කරලා බලන්න, ජීවිතය දිනන්න, මේ හැම දේ තුළම ඔබට ජයග්‍රහණය අත්කරගන්න ප්‍රබල හැකියාවක් පවතිනවා. අනිත් පැත්තෙන් කතා කරාම අනිවාර්යෙන් අර හැමදාම කියන්නේ මාසෙ එක දවසක් සිකුරාදාවක් කරනවා වඩා හොඳයි, නැත්නම් ගැටලුවක් නැහැ. ඔබ කැමති දවසක දිවා ආහාර වෙල නිරාහාරව ඉන්න උත්සාහ. නිරාහාරව ඉඳීම තුළ ටිකක් දුක ඔබට දැනෙනවා, වේදනාව දැනෙනවා. ওই වේදනාව තුළ යම්කිසි ආකාරයෙන් අපි කර අකුසල් කර්ම ඒ නියෝජනය වෙනවා. ඒ නිසා ඔබ දවල් 10 ඉඳලා හවස 4 වෙනකම් වතුර විතරක් බීලා නොකා නොබී ඉන්න. හැබැයි එදා දිනේ ඔබ ආහාර වේල තියෙනවනේ, ඒ දවල් ආහාර වේල ඔබ කණ්ඩ නැති කෙනෙකුට, අසරණ කෙනෙකුට දෙන්න ඕන. නැත්තම් සතෙකුට හරි කමන්නේ, අහිංසක සතෙක් ගෙදර ඉන්න සතර දිලා දෙන්නේ හැමදාම උඩ කණ්ඩ බොන ලැබෙනවනේ. ඔය පාර යන අහිංසක සතෙකුට හරි කමන්නේ, කුරුල්ලෙකුට හරි කමන්නේ දෙන්න. ඒ දේ තුළ ඔබ ගොඩාක් ආස කරන ආහාර පාන තියෙනවා නම් තව වඩා හොඳයි. ඒතකොට තමයි හිතට දැනෙන්නේ තවත්. ඉතින් ඒක නිසා තමන් වේදනාවක් අත් කරගනිමින් ඒම වේ වේදනාවම වෙන කෙනෙක්ගේ නිවන එක ඉතාමත්ම තත්ත්වය, ඒක යහපත්ම තත්ත්වය. ඒක අකුසල් යටපත් වෙනවා වගේම අකුසල් කර්ම යටපත් වෙනවා වගේම කුසල් වඩන දෙයක්. සාමාන්‍ය අපි දානයක් දුන්නත්, අපි කාලත් දානයක් දුන්නත් ඒකේ මහා කුසලයක් තියෙනවා. මෙතන තියෙන වෙනස්කම අර අකුසල් යටපත් වෙන තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ දේ අනිවාර්යයෙන්ම කරන්න උත්සාහ කරන්න. මෙයත් අතිශයෙන් බලගත් දෙයක්. ඒක නිසා ඒ දේවල් තුළ ජීවිතේ එක් කරන ධනාත්මක භාවයත් විඳලා ජීවිතය දිනන්න මේ තුළ ඔබට අතිශයම සාරතක වෙන්න හැකියාවක් පවතිනවා. ඉතින් ඒ වගේම පුළුවන් නම් අහිංසක අසරණ කෙනෙක් වෙනින් මේ මාසෙත් වැදගත් දෙයක් කරන්න, ඔවුන්ගේ බඩගින්න නිවන්න, නැත්නම් අධ්‍යාපනික වශයෙන් අහිංසක දරුවන්ට උදව් කරන්න, නැත්නම් ඔවුන්ගේ අවස්ථාවක් ඉෂ්ට සිද්ධ කරන්න, මොකක් හෝ දෙයක් ජීවිතේ යහපතක් වෙන දෙයක් කෙනෙකුට කිසිම දෙයක් බලාපොරොත්තු නොවී කරන්න පුළුවන් නම් ඒ දේ අනිවාර්යයෙන් හැම මාසෙම එක්කෙනෙකුට හරි එක දෙයක් හැකි පමණින් කරන්න උත්සාහ කරන්න. ඒ දේ තුලත් හැම වෙලෙම තමන් ගැන මනසට ධනාත්මක දෙයක් ආරෝපණය වෙනවා. අන්න ඒක තමයි ওই අසුභකාරී ඍණාත්මක දේවල් මැඩපවත්වන තියෙන ප්‍රබලම தත්ත්වය. ඕක අනිවාර්යයෙන්ම කරන්න. අනිත් පැත්තෙන් කතා කරොත් කිතුණු කතෝලිකාය විශේෂයෙන්ම අර බ්‍රහස්පති දවස්වල අර පහන දැල්ලලා අර මන්ත්‍රය කියන දේ කරන්න, ඔබට ශිව දෙවියෝ ඔබ අදහන් නැතිද වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔබ දෙවියන් වහන්සේ සිහි කරලා මේ පහන දැල්ලලා ඒ කියපු මන්ත්‍රය ඒ ආකාරයෙන්ම කරන්න. මේක ඉතාමත්ම ධනාත්මක දෙයක්. විශ්ව ශක්තිය ආශිර්වාද, විශ්ව ශක්තියේ බලය ඔබ තුළට, ඔබේ මනසට, ඔබේ ඕරකට ආරෝපණය කරගන්න හොඳම තත්වයක් තුළ හොඳම විසඳුමක්. ඒ නිසා අනිවාර්යෙන් ඒ දේ කරන්න. ඒ වගේම බ්‍රහස්පති දවසවල රාත්‍රි 11-12 අතර අනිවාර්යයෙන්ම ශුද්ධෝපය ගත කරන්න. ඒක භාවනාත්මක ශුද්ධෝපයක් වෙනවා නම් වඩා හොඳයි. ඒ දේ කරන්න එදාට පුළුවන් නම් නිර්මාංශ වෙන්න ඉතාමත් යහපත්. ඒ වගේම දිනපතා ශුද්ධෝ ජපමාලේ උච්චාරණය කරන්න පුරුද්දක් වශයෙන් කරන්න. එහෙම අපහසු නම් ජපමාල පන්තියක් හරියාම වශයෙන් පුළුවන් උච්චාරණය කරන්න. ඒ දේ තුළ ඔබේ ජීවිතයට යහපතත් වේවි. අනිත් පැත්තෙන් මහා සන්තියාගම මුතුමාට බාරහාර වෙනවන මේ කාලේ අතිශයම මෙහපත්. තයි වගේම සබස්තිමනතු පාට බාරහාර වෙනවන මේ කාලේ අතිශයම මෙහපත්. ඒ දේ හැම දේ තුළම ජීවිතයේ ධනාත්මක භාවය අත්විඳලා ඔබ ජීවිතය දිනන්න. එතකොට ඔබට මොන ඔබගේ කේන්ද්‍ර සටහන් තුළ පුද්ගලික පිහිටීම්වල මොන අසුබෙ තිබ්බත්, කොයි පැත්තෙන් අපල උපද්‍රව තිබ්බත්, ඔය කිසි දෙයක් ඔබට වැදගත් වෙන්නේ නැහැ. ඒ දේවල් සියල්ල යටපත් කරගනිමින් සීජර් සීයත් ජීවිතය යහපත් වෙනවා වෙනවමයි.
හැමදේටම මානස ධනාත්මක භාවයයි අත්‍යවශ්‍යම. ඒ වගේම අර වර්ණ වගයක් ගැන මම ඔබට කිව්වා, නිතර පේන්න තියන්න ඕන වර්ණ ටික, ඒක අනිවාර්යම කරන්න මම හැම මාසෙම කිව්වා. ඒක රෝස, තැඹිලි, කොළ, තදදම්, කහ කියන වර්ණ ඔබේ නිතර ඇස ගැටෙන ගිනිවසේ හෝ ඔබ නිදින තැන ඕනෑම තැනක පර්ස් එකේ වාහනේ නිතර ඔය කියපු වර්ණ අනිවාර්යයෙන්ම ඔබේ ඇස ගැටෙන තැනක තියාගන්න. මේ දේවල් තුළ ඔබගේ මනසෙන් නිකුත් කරන තරංග මානසික තතේ ඕරායක ධනාත්ම කරගන්න හැකියාව පවතිනවා. මොනවාද වර්ණ? රෝස, තැඹිලි, කොළ, කහ, තදදම් කියන වර්ණ තෝරාගෙන ඒවත් පුංචියට හරි පේන්න හැම වෙලෙම තියන්න, නිදියන තැන පේන්න තියන්න, වාහනේ ඉස්සරහා තියාගන්න, ඔය හැමතැනම මේ දේ තියාගන්න. ඒවත් තුළත් හැම වෙලෙම ඔබට නිරෝගීකම, ආදරය තුළ රැකවරණය තුළ සාර්ථකත්වය, ඔබේ කරන කටයුතු තුළ සාර්ථකත්වය, දියුණුව, ඒ වගේම සස්වීකත්වය නියෝජනය වෙමින් ඒ කියපු යහපත් හැමදේම ඔබේ ජීවිතයට ළඟා කරගන්න, ඔබගේ මනස තුළ යම්කිසි ආකාර ක්‍රියාත්මක වීමක් වගේම ධනාත්මක භාවයක් තියෙන පටිලි සාගතකම් ගැටලු නිරාකරණ වෙලා හැකියාවක් උදා වේවි. ඕක තමයි ජීවිතේ දිනන්න තියෙන හොඳම තැන. එනිසා මේ කියපු කාරණා එක්ක ඔබ ජීවිතේ කොට දාගන්න. ඉතින් ගුරුමාරුව සම්බන්ධ වීඩියෝවක් අනිවාර්යයෙන්ම මේ මැයි මාස 2 3 වෙනිදා වෙද්දී ඔබට ගේන්න, ඔබේ ලග්නෙන් ලග්නෙට ගේන්න මම බලාපොරොත්තු වෙනවා. අනිවාර්යයෙන් මේ පොරොන්දු ඉෂ්ට සිද්ධ කරනවා. ඉදිරි වසර තුළ ඒ ගුරුමාරුව බලපාන ආකාරය තුළ ඔබේ ජීවිතයට මොනතරම් යහපත් වුණත් අයහපත් වුණත් බය වෙන්න එපා. ඒ හැම දෙයක්ම 100%ක්ම යහපතට ළඟා කරගන්න විදිය මම ඔබට කියලා දෙනවා. බය නැතුව ජීවිතේ මුණ දෙන්න, ඔබ ඔබ කෙරෙහි විශ්වාසය තබාගෙන නිතර ධනාත්මක වෙන්න, හැම වෙලෙම මනස සුවපත් වෙන ආකාරයෙන් ජීවත් වෙන්න කාටවත් මොන අපලයටවත් මොන ග්‍රහයටවත් බෑ ඔබට අපල සිද්ධ කරන්න, ගැටලුව සිද්ධ කරන්න. ඒක හොඳට මතක තියාගන්න. තමන් කෙරෙහි පමණක් විශ්වාසය තියාගන්න, තමන් ගැන විශ්වාසයෙන් කටයුතු කරන්න. එතකොට මේ හැමදේම යහපතක් වෙනවා වෙනවමයි. ඒ වගේම බොරුවට රැවටෙන්න එපා කිසිම කෙනෙකුට. මේ ජ්‍යොතිෂ්‍ය වුණත් ගත්තොත් මේ දේ තුළ ගත යුතු දේ පමණක් ගන්න උත්සාහ කරන. ඕනට වඩා ඒකට ඇලී ගැලී ඉඳලා ඒකටම ඉඳලා අර ඕනට වඩා ඕනම දෙයක් ඕන්නේ නැහැ. ඒක මේකටත් අදාළයි. ඒ නිසා ඔබ ඔය බොරුකාරයන්ට අහුවලා අතේ තියෙන පිච්චිය නැති කරන් දියුණු වෙන්න බොරු යන්ත්‍ර දාණ්ඩයි, ඔය ලෝක නැති ශාන්ති කර්ම කරන්න ලක්ෂ ගණන් දාස් ගණන් ණය වෙලා වියදම් කරන් ඒවට අහුවෙන්න එපා. මේ කියන සරල ක්‍රමය තුළ ඔබ මාසයක් දෙකක් තුනක් ජීවත් වෙලා බලන්න ඔබ ජීවිතේ යහපත ළඟන. ඔය වර තුනෙන් පිහිට දෙනවා, වර තුනෙන් ප්‍රතිඵල දෙනවා කොට ඇත්තටම අත්‍යචිතනක් තියෙනවද? නැහැ. හැබැයි මේ දේවල් තුලත් මේ කියන පිළියම් පිළිතවත් වර තුනෙන් නම් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. හැබැයි ස්ථීරවම කියනවා කාලයක් ගිහින් හෝ ස්ථීරත්වය ලැබෙන මාසයක් දෙකක් යද්දී ලොකු වෙනසක් ඇති වෙනවා. අන්න ඒක නිසා ඒ தත්වය අත්දැකලා තමා තුලින් තමා දිනන්න, ඔබ දිනනවා බය වෙන්න එපා. ඉතින් එහෙනම් ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. ඔබ සැමට තෙරුවන් සරණයි.